දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනයට සාපේක්ෂව වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. මේ තත්ත්වය බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ දිවයිනේ නිතිදි කොටස විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සබරගමුවයි, නුවර, නුවරඑළිය, බස්නාහිර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100ක් මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වැසිවල ස්වභාවය තමා මේ වැසි සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ. ඊට අමතරව කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහු තීරවලත් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු සීමාවේ සාමාන්‍යයෙන් තරමක රළුවීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මේ වැසි තත්ත්වයේ අද සහ හෙට යන දිනයන්වල අඩු වැඩි වෙමින් පවතිනවා. හැබැයි ඊට පස්සේ එන එළඹෙන දිනයන්වලදී මේ වැසි ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ගොඩක් දුරට අඩුවීමක් අපි අපේක්ෂා කරන්නේ සැප්තැම්බර් මාසේ 8 වෙනිදායින් පසු සාමාන්‍යයෙන් මේ වැස්සත්වයේ ක්‍රමයෙන් අඩු වෙලා ගමන් යයි කියන එක ජනතාවට අපි මතක් කරමු.